ඉන්වසතින් YouTube channel එකත් එක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලන්න හිතුවේ මේ වීකෙන්ඩ් එකේ ඇත්තම රොයිටර්ස් වල රොයිටර්ස් ඒෂියා පැසිෆික් වල ලංකාවේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන් ලංකාවෙම ගිහිල්ලා තිබ්බ නිවුස් රිලීස් එකක් ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒතර මේක මම හිතනවා අපිට වැදගත් වෙයි කියලා විශේෂයෙන්ම කොලඹ ස්ටොක් මාකට් එකේ ඔයගොල්ලෝ ඇපරල් රිලේටඩ් කම්පනිස් වල ස්ටොක්ස් පිළිදී ආරන් තියනවා. ඒතර ඒව මම වෙන වෙනම නම් කියන්නේ නැහැ. නමුත් යම් කිසි uncertain situation එකක් නිර්මාණය වෙලා තිනවා මේ GSP plus සම්බන්ධයෙන්. ඒතර කවුරු හරි අලුතෙන් කවුරු හරි එකතු වෙනවා නම් මේ GSP plus කියන්නේ මොකද්ද? මේක කොහොමද apparel industry එකට බලපාන්නේ? මේකෙන් අපිට ලංකාවට තියෙන බලපෑම මොනවද කියලා මේ ගැන මම detail video එකක් කළා. ඒකේ link එක දැන් ඕගලන්ට උඩින් බලා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා උන්ට බලන්න පුළුවන් මොකද්ද මේ GSP plus කියන්නේ? ඒකෙන් ලංකාවට තියෙන බලපෑම history එකේ මොකද වුනේ? මොන වගේ impact එකක් එන්න පුළුවන්ද කියලා in general අපි කතා කරලා තියෙනවා. එතකොට මේ නිවුස් රිලීස් එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේ තියෙන රොයිටර්ස් වල ඔෆිෂල් වෙබ්සයිට් එක. මේක පෙන්නන්නේ ශ්‍රී ලංකා ඇපරල් ඉන්ඩස්ට්‍රි ඔන් ටෙන්ටහුක්ස් ඕවර් EU ට්‍රේඩ් ස්ක්‍රුටිනිටි. මේක ඇත්තටම සාරාංශය තමයි මේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන GSP plus සහනය නැති වෙන්න තියෙන chances ගැන තමයි මේකළු කතා කරන්නේ. එහෙම probability එකක් තියෙනවයි කියන එක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම මේ human rights සම්බන්ධ කාරණාවලදී. ඒතර මේ ප්‍රශ්නය දිගින් දිගටම ලංකාව සම්බන්ධයෙන් යුරෝපියන් යූනියන් එක ඇති කරපු කාරණයක්. මීට කලිනුත් ඇත්තරම ලංකාවේ GSP plus සහනය නැති වුණා. නැති වෙලා නැවතත් ලංකාව ආයි ඒක රිගේන් කළා. ඒතර නැවතත් මේක යම්කිසි threat එකක තියෙනවා කියලා තමයි මෙතන පැහැදිලි කරන්නේ. ශ්‍රී ලංකාස් preferential trade access to European Union which is the biggest market for its 5 billion apparel industry is in doubt. With an investigation into the island's country human rights and governance concerned set to start on Monday. කියන්නේ දැන් හෙට තමයි මෙන්න මේ ඉන්වෙස්ටිගේෂන් එක සම්බන්ධයෙන් යම්කිසි කතාබහක් ඇති වෙනවා කියලා තමයි යුරෝපීය යුනියන් එක ඇතුළේ සිද්ධ වෙනවා කියලා තමයි මේ නිවුස් රිලීස් එකෙන් කියන්නේ. ඒක ඕගොල්ලෝ දන්නවා මේ ළඟදී human rights සම්බන්ධයෙන් සැලකියුතු නිවුස් ප්‍රමාණයක් ලංකාව ඇතුළේදී නිර්මාණය වුණා. ඒතකොට මේවා ලංකාව විතරක් නෙමෙයි මේවා පිටරටවලටත් වාර්තා වුණා. ඒතකොට EU එක ඇත්තටම මේ ගැන විශේෂයෙන්ම කන්සර්න් කරලා තිනවයි කියලා ඒගොල්ලන්ගේ නිවුස් රිලීසස් ඔයගොල්ලෝ කලින් දැක්කනම් දකින්න ඇති. ඒතකොට මෙන්න මේවා අනිවාර්යයෙන්ම බලපානවා. විශේෂයෙන්ම දැන් දිගින් දිගටම EU එක ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇහැගහගෙන ඉන්න වෙලාවක මේ වෙන සිදුවීම් සිද්ධ වුණාම තවදුරටත් ඒගොල්ලන්ට මේ වගේ GSP plus සහනය උනත් අයින් කරන එක ඒගොල්ලන්ට තවත් පහසුවක් කරලා දෙනවා වෙනවා. ඒතොර ඒක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. ඉස් ඉන් ඩවුට් කියලා මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ ඔන්නයි කාරණේ නිසා තමයි. ඒතොර මෙතන වෙන EU parliament in mid June adopted a resolution inviting the EU to consider withdrawing Sri Lanka's access citing deep concern. මේ ගැන ඇත්තටම අපි කතා කරා මෙන්න මේ EU parliament එකේදී මේ ගැනලා තියෙන resolution එක සම්බන්ධයෙන් මේ ගැන ඒගොල්ල විමර්ශනය කරන්න යනවායි කියලා. ඒ ගැන details ඉල්ලලා තියෙනවායි කියලා. මොකක් සම්බන්ධයෙන්ද? ලංකාවේ මේ පහත වැටිගෙන යන මානව හිමිකම් කඩවීම සම්බන්ධ කාරණාවලදී ඒගොල්ලෝ ඇලර්ට් එකේ ඉන්නවා කියන එක තමයි කියන්නේ. ඒත් මේකට ප්‍රධානතම හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා ලංකාව මේ 27 ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන්ස් එහෙම නැත්නම් ජාත්‍යන්තර සම්මුතීන් 27කට එකඟ වෙලා තියෙන රටක්. ඒතර මේ 27 ඇතුලේ තියෙන එකක් තමයි ඇත්තර මේ හියුමන් රයිට්ස් සම්බන්ධ කාරණා. ඒතර මෙන්න මේ 27 ඇත්තරම එකඟ වෙලා ඒ වගේම ඒක මොනිටර් කරගෙන යනවා. මේ ගැන අපි GSP plus සම්බන්ධ කරපු වීඩියෝකදී අපි ඩීටේල් කතා කළා. ඒතර මේ 27 මොනවද මේ ගැනත් අපි කතා කළා. ඒතර ඔයගලන්ට ඒ වීඩියෝ එකට කියලා බැලුවොත් එහෙම මොනවද මේ EU එක ලංකාවෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක ඔයගලන්ට බලන්න පුළුවන්. ඒතර අන්නේ බලාපොරොත්තු වෙන කාරණා කඩවීමත් එක්ක ඒවට ත්‍රෙඩ් එකක් ඇති වෙනකොට ඒගොල්ලෝ මෙන්න මේ GSP plus සහනය නැති කරලා දාන්න උනත් තියෙන chances වැඩි කියන එක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. ඒතර අපි ඒකේ data එකම කතා කරා. ඊළඟට තියෙනවා ශ්‍රී ලංකා exporter 45% or $2.7 billion worth of garments to EU in the first 7 months of 2021 up from $2.2 billion last year. ඇත්තටම මේකේ export ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට මේකේ demand එකත් වැඩි වෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවක GSP plus සහනය තිබීම වඩා වැදගත් වෙනවා. ඒක තවත් පහසුවක් වෙනවායි කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒතර හදිසියවත් මේක නැති වුණොත් වෙන්න තියෙන estimated loss එක තමයි ඇත්තට මේ news release එකට අනුව පෙන්නලා තියෙන්නේ. loss of about $600 million if the facility. ඒතර මේකත් ඇත්තටම සැලකුතු
ප්‍රමාණයක් මොකද දැන්ට ලංකාවේ තියෙන රිසර්ව්ස් ප්‍රමාණයත් එක්ක සාපේක්ෂව බැලුවම ඩොලර් මිලියන 500 100ක් කියන්නේ ඇත්තටම සැලකිතු ප්‍රමාණයක් කියලා අපිට විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් දැනට තියෙන රිසර්ව්ස් වල ලෙවල් එකත් එක්ක කන්සිඩර් කරලා බලමු. ඒතකොට මේ අන්සර්ටනිටි සිටුේෂන් එක ක්‍රියේට් කරලා තිනවයි කියන එක තමයි ඇත්තටම මේ නිවුස් රිලීස් එකට අනුව පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් ගවර්න්මන්ට් එකට ඇෂුරන්ස් එකක් දෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොකද මේ ඉන්ඩස්ට්‍රි සෝසස් එදර් ගවර්න්මන්ට් හැස් ප්ලෙජ්ඩ් ටු එන්ගේජ් විත් EU ටු රිටේන් GSP ප්ලස්. ගවර්න්මන්ට් එක EU ඔෆිෂල්ස්ලාත් එක්ක මේක කොමරි රිටේන් තියාගන්න බලාගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. නමුත් හදිසියවත් මේක නැති වුණොත් එහෙම වෙන පුළුවන් ලොස් එක ගැන තමයි මේ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒතර මේකනේ ඩීටේල් උන්ට කලින් වීඩියෝ එකටත් ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද අපි කතා කරේ කියලා. ඒතර මේකේ පණිවිඩය තමයි මේ වගේ අන්සර්ටන් සිටුේෂන් එකක් ඇති වෙච්ච බවක් තමයි මෙන්න මේ නිවුස් රිලීස් එකෙන් තියෙන. විශේෂයෙන්ම මේ මන්ඩේ එහෙම නැත්නම් හෙට දවසේ EU එකේ මෙන්න මේ සිද්ධ වෙන්න යන ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගන්න තියෙනවා. කියන්නේ හෙට කියලා තමයි කියන්නේ. ඒතර මේ දවස ත්‍රමික සෙප්තැම්බර් 27 තමයි රිලීස් කරලා තියෙන්නේ. ඒතර මේ මන්ඩේ කියන්නේ අපි දැන් කතා කරන 27 වෙනිදා මන්ඩේ. ඒතර අපි බලමු මෙන්න මේ අන්සර්ටන් සිටුේෂන් එක ස්ටොක් මාකට් එකේ මොන වගේ රිෆ්ලෙක්ෂන් එකකට යයිද කියලා. ඒතර ඒක බොහෝ විට මේ අපරල් රිලේටඩ් ඉන්ඩස්ට්‍රි වල තියෙන ස්ටොක්ස් වලට බලපාන්න පුළුවන්. ඒ නිසා ඒක නම් යම්කිසි ඇලර්ට් එකේ සිටීම අත්‍යවශ්‍යයි. ඒතර ඒක මාකට් එකේ ඉන්වෙස්ටර්ස්ලා මේ නිවුස් එක කොහොමද ඇබ්සෝබ් කරන්නේ කියන එක මත අනුව තමයි ප්‍රයිසස් අප් වෙනවද ඩවුන් වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඒක තමයි මේ වීඩියෝ එකේ පණිවිඩය. මේ වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ ඉන්වෙස්ට් තින්ක් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මගේ වෙබ්සයිට් එකත් ඔයගොල්ලන්ට refer කරන්න පුළුවන් additional educational purposes studies සඳහා. හරි නම් මේ වගේ වීඩියෝකින් අපි ආයේ හම්බෙමු.